නේද පාසල්ලන්න විදිහක් නැතුව පොල් ගෙඩිය හොරකම් කරපු දරුවා හිරේ දානවා හැබැයි මහ බැංකුවට ගහපු අය නිදැල්ලේ ඉන්නවා તો ජනතාවට දැනනවා මේ නීති අසාධාරණයක් තියෙනවා උත්තරාජවිල පරිසර පද්ධතිය අද මල්වත්ත කියන සමාගමට අක්කර 800ක් අක්කර 800ක් ලබා දීලා තිබෙනවා එකක් සුපිරි නිවාස සංකීර්ණයක් හදන්න සුපිරි හෝටල් පද්ධතියක් හදන්න ගෝල්ෆ් පිට්ටනියක් හදන්න අක්කර 800ක් මේ මුතුරාජවිල කියන සමලුන් වර්ග පළඟැටියන් වර්ග සහ විවිධ ජෛව විවිධත්වයෙන් ඉතාමත් වටිනාම සම්පතක් අපිට උරුම වෙලා තිබෙනවා මේ සම්පතර මොකද කරමියන් එදා කතරේ ගහනකොට ජනතාව අපේක්ෂා කරේ මෙන්න මේ වැදගත් පරිසර පද්ධති ආරක්ෂා කරයි කියලා ජනතාව දිනුම් කියලා හිතුවේ ඒකට හැබැයි අද දිනලා තියෙන්නේ මල්වත්ත සමාගම පරිසර පැත්තෙන් බැලුවොත් නැගිනිර පර්යන්ත විකුණන හදනවා ඇදෙනවා දැන් මා දැක්ක වාර්තා කරලා තිබුණා ඉන්දියානු විදේශ අමාත්‍යවරයා ඇවිල්ලා ඒ පිළිබඳව ඉක්මන් කරන්න කියලා තියෙනවා එතකොට රටේ ජනතාව අපේක්ෂා කර අපේ රටේ ජාතික සම්පත ආරක්ෂා කරයි කියලා දිනුව කියලා හිතුවා හැබැයි වරාය පැත්තෙන් දිනලා තියෙන්නේ කවුද ඉන්දියානු අදානි සමාගම නේද අදානි සමාගමට දැන් ඉන්දියා නැගිනිර ජැටි දෙන්න ලෑස්ති කළා ඊළඟ චීනි අපේ රට කොළඹ නගරයේ වාණිජ වටිනාකමින් යුතු විශාල ඉඩම් ප්‍රමාණයක් දැන් ආණ්ඩුව හඳුනාගෙන තිබෙනවා විකුණන්න එක පෑලියගොඩ යනවා කැලණිගඟේ ගංවතුරු පාලන ව්‍යාපෘතියක් යනවා ඒක සාර්ථක වුණාම මෙතන අක්කර 16ක් නිදහස් වෙනවා ඒක විකුණන්න ලෑස්ති කළා තියෙනවා බොරෙල්ලි සුපර් මාකට් එක අර බෝගාටයා පැත්තේ ඒක අයින් කරලා එතන ඉඩම් විකුණන්න ලෑස්ති කළා තියෙනවා ඒක අයින් කරනවා ඊළඟ මෙනින් මාකට් එක අක්කර 2ක් නිදහස් වෙනවා එතන එහා පැත්තේ නම් ගෆූර් බිල්ඩින් එක ඒක අයින් කරන්න යන්නේ අයින් කළා ඉඩම් විකුණනවා ඊළඟ තියෙනවා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් එක තියෙනවා එතන ඉඩම් අයින් කරලා ඒක විකුණනවා ඊළඟ තියෙනවා 80 ක්ලබ් එක තියෙනවා නිදහස් චතුරස්සේ ඒ ක්ලබ් එක අයින් කරලා ඉඩම් විකුණනවා ඊළඟ බෞද්ධ ලෝක මාවතේ තව ක්ලබ් එකක් තියෙනවා ඒක අයින් කරලා එතන ඉඩම් විකුණනවා ඊළඟ තියෙනවා පංචිකා කොම්පඤ්ඤවිදී එයාර් ෆෝස් ග්‍රවුන්ඩ් එක තියෙනවා ගුවන් හමුදා ග්‍රවුන්ඩ් එක ඒක දැන් UD එකට පවර ගන්න තියෙන්නේ ඒක විකුණනවා ඊළඟ ග්‍රහලෝකාගාරයේ පිහිටි ඉඩම ඒක විකුණන්න සලසුම් කරලා තිබෙනවා ඊළඟ ගත්තොත් කොළඹ විශ්වවිද්‍යාලයේ මුත්තයියා කාන්තා නේවාසිකාගාරය ඒ නේවාසිකාගාරය අයින් කරලා ඊඩම් විකුණන්න හදනවා ඊට පස්සේ මරාන් ඩ්‍රයිව් වල තව අක්කර 4ක් තියෙනවා ඒක විකුණන්න හදනවා වෙලිකඩ බන්ධනාගාරය එතන අක්කර 46ක් තියෙනවා ඒ බන්ධනාගාරය අරගෙන හදන හොරණට අයින් කරලා එතන අක්කර 46ක් තියෙනවා ඒක විකුණන්න හදනවා මොකද කරමින් තියෙන්නේ කොළඹ නගරේ තියෙන ඉතාමත් වැදගත් වාණිජ ඉඩම් ටික විකුණන්න සලසුම් කරලා තිබෙනවා ඕකනේ වෙලා තියෙන්නේ ඒ නිසා හරි පැහැදිලිද ඒ නිසා හරි පැහැදිලි ජනතාව අපේක්ෂා කරා නම් විකිණීම වළක්වන්න කියලා ඒ වෙනුවට විකුණන තැන්ට ආණ්ඩුව යමින් තිබෙනවා ඒ නිසා ජනතාව පරාද වී තිබෙනවා අදානි දිනල තිබෙනවා ජනතාව පරාද වී තිබෙනවා චීන සමාගම් දිනල තිබෙනවා ඒ නිසා අපිට හරියට පැහැදිලි කවුද දිනුවි ජාවාරම් කාර්ය දිනුව නඩු තිබ්බ අය අපරාධකාරී දිනුව පරිසරය විනාශ කරලා ඉඩම් අත්පත් කරගන්න අය දිනුව වැලි තොටුපළ අය අයිතිකාරයෝ ටික දිනුව පස් තොටුපළ වල අයිතිකාරයෝ ටික දිනුව නේද පරිසර පද්ධතිය නේද මුතුරාජවිල නම් මල්වත්ත සමාගම දිනුව වරාය නම් අදානි සමාගම දිනුව කොළඹ වරාය ඉඩම් නම් චීන සමාගම් දිනුව ඒ නිසා සෝරි ජනතාව පරාදයි නේද දිල්ල තියෙන ඒගොල්ලෝ මේ රට ගොඩනගන්න පුළුවන් මේ රට හදන්න බැරි නම් හදන්න රටක් නැහැ ලෝකෙ මොකද්ද හදන්න පුළුවන් කපති අපිට ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ විවාද කරන්න පුළුවන් හැබැයි මේ රට ගොඩනැගීමේ ප්‍රධානම අරමුණු ප්‍රධානම සාධක තුනක් සම්පූර්ණ වෙන්න ඕන එක අවංකභාවය මේ රට ගොඩනැගීම පිළිබඳ අවංකභාවය තියෙනවා මේ පාලකයන් ගොඩකට අවංකභාවය නේ ඔව් අවංක වී තිබෙන්නේ තමන්ගේ මිතුරන්ට අවංකයි ඔවුන්ගේ මිතුරන්ට සීනි බිස්නස් එකේදී ඔවුන් සජාන්ස් මෞසාන්ට අවංකයි සසෝ ව්‍යාපාරෙදි ගෝඨාභය රාජපක්ෂ නුසත් පෙරේරා රට අවංකයි ඇන්ටිජන් කිට් බිස්නස් එකේදී ඔව් දිලිත් ජයවීර රට අවංකයි විදේශගත ශ්‍රී ලංකිකයන් ගෙන්වීමේදී ඔව් අවන්ගාඩ් අවංකයි ඔව් ජනතාවට අවංක නැහැ ඔහු තමන්ගේ කළු ව්‍යාපාරිකයන්ට අවංකයි. ඔහු පරිසර වේදින්ට අවංකනේ. ඔහු වැලිසාපස් ජාවාරම් කරුවන්ට අවංකයි. ඔවුන් නීතියට අවංකනේ. ඔහු අපරාධකරුවන් බේරන්න අවංකයි. තව එනවා පොලිම. ඔය දැන් රතු සංජය නේද? අපි දන්නවනේ වේගෙන් ඉස්සරහට මෙන් ඉන්නේ කවුද කියලා. තරංකරුව වේගෙන් ඉස්සරහට මෙන් තියෙනවා අධිකරණ එළියට එන්න. අපරාධකරුවන්ට අවංකයි. හැබැයි අපේ රට පාලනයක් වුණ මොකටද? රටටත් රටේ ජනතාවටත් අවංක වෙන පාලනයක් වුණ එක. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය